නැදීම් වල අගය අපි තව තව ඉහළ නංවන්නෙමු. SLT non-stop broadband ඉන්න ඉන්න වැඩිවන free loyalty data. පෙබරවාරි 19 බදාදා සිරස්තල කොරෝනා රෝගයෙන් සුව වූ චීන කත දිවයිනෙන් පිටත් වයයි. පසුගිය තෙමස තුල සුරක්ෂිත රටක් බිහි කිරීමට කැප වූ බව ජනපති කියයි. එළවලු මිල ඉහළ යාම පිළිබඳවත් කරුණු විමසයි. මේ කීයද ලීක්ස් 260 මේක කරන් දුපා මෙහි ඉඳලා දහොල්ල කියලා ආයෙම හිටනවා. නෑ මේකට මොකක් හරි කරන්න ඕනේ නේද? සමගී ජන බලවේගයේ හංසයා ලකුණට නීතිමය බලපෑම. අවුරුදු 5ක් යනකම් නැවතත් හංසයා ලකුණ ලබා දීමට නොහැකි බව. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මිලියන 500කට අධික මූල්‍ය වංචාවක්. කෝප් කමිටුවේදී හෙළිවේ. මාස්කු ප්‍රහාරයට සම්බන්ධ විශේෂ පුද්ගලින් පිළිබඳ විමර්ශනය කිරීමට CIDN වෙනම ඒකකයක්. හඳුන්වාදෙන නව සිග්නල් ට්‍රිපල් ප්‍රොටෙක්ෂන් 123 දත්කොරවලින් සුපිරි ආරක්ෂාවක් සුදුවන් දත් දෙපළක් නැවුම් බවින් පිරිමුවක් සිග්නල් 123 නම කියලා මිල්ලන්න. From other Derana, this is other Derana prime time with Vasanthi Nanayakara and Dilipa Hennayaka live from studio 24 in Colombo. අයිබෝන් ඔබ මේ කන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින් නව කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලැබමින් සිටි චීන ජාතික කාන්තාව සම්පූර්ණයෙන් සුවය ලබා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් අද පිටව ගියා. ඒ අනුව ඇයට සිය මව් රට බලා යාමට අවස්ථාව උදා වුණා. ශ්‍රී ලංකාවෙන් හමු වූ එකම කොරෝනා රෝගියා මෙලෙස සුවය ලබා පිටව ගියේ තවමත් රටවල් කිහිපයකම කොරෝනා රෝගීන් මිය යමින් ඇති පසුබිමකයි. නව කොරෝනා වෛරසයේ ආසාදනය වූ බවට මෙරටදී තහවුරු කරගත් පළමු සහ එකම පුද්ගලයා වාර්තා වූයේ ඉකුත් ජනවාරි මාස 25 වනදායි. සංචාරයක් සඳහා දිවෙනට පැමිණි 43 හැවිරිදි ලූ යන් නැමැති චීන ජාතික කාන්තාව දින 20ක පමණ කාලයක් මෙරට ස්ථාන කිහිපයක සංචාරය කර තිබුණා. කෙසේ වෙතත් සංචාරයේ අවසන් දිනේ ඇය චීනය බලා පිටත් යාමට සූදානමින් සිටියදී අසනීප තත්ත්වයක් හේතුවෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කරනු අතර වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සිදු කළ ජීව සම්පල පරීක්ෂාවේදී තහවුරු වූයේ ඇයට කොරෝනා වෛරසයේ ආසාදනය වී ඇති බවයි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර හේතුවෙන් ඇය දින 10ක පමණ කාලයකදී සුවය ලැබුව නමුත් ශරීරයෙන් වෛරසය සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇති බව තහවුරු කර ගැනීම සඳහා තවත් සති 3කට ආසන්න කාලයක් ඇයව රෝහලේ රඳවා ගැනුණා. ඒ අනුව වෛද්‍ය නිර්දේශ මත අද පෙරවරුවේ ඇයට රෝහලින් පිටත්ව යාමට අවස්ථාව හිමි වුණා. එම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ සහ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය අසිත අත්නායක මහතා ඇතුළු කාර්ය මණ්ඩලය එක්ව සිටියා. රෝහලෙන් පිටව යාමට පෙර ලූ යන් බෞද්ධ ආගමික වතාවත්වල නිරත වුණා. චීන භාෂාව පමණක් භාවිත කිරීමට දැන සිටි ඇය ජංගම දුරකථනයේ ඉංග්‍රීසි භාෂා පරිවර්තන යෙදවුමක් හරහා සිය අදහස් ප්‍රකාශ කරමින් කෘතවේදීත්වය පළ කළා. ශ්‍රී ලංකාව හරිම ලස්සන රටක්. ඒ වගේම මිනිස්සුත් හරිම මිත්‍රශීලී. ඒ වගේම අවංකයි. වෛරසය ආසාදනය වුණා කියලා දැනගත්තාම මට අදහ ගන්නත් බැරි වුණා. නමුත් මගේ වාසනාවට මේ රටේදී ආදරණීය හා කාරුණික වෛද්‍යවරුන් හෙදියන් හා කාර්ය මණ්ඩලය මට මුණ ගැසුණා. ඒ අයට මම මගේ මුළු ජීවිතයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මම වෙනුවෙන් දවස් 26ක් මේ අය විශාල කැපකිරීමක් කළා. මේක හුදෙක්ම ප්‍රතිකාරයක් පමණක් නෙවෙයි, මට ශක්තියක් හා ධෛර්යමත් වෙන්න ලැබුණු අවස්ථාවක්. සියල්ලන්ටම ස්තුතියි. මම ආයිත් ශ්‍රී ලංකාවට එනවා. ඒ වගේම මගේ මිත්‍රයන්ටත් මේ පණිවිඩය දෙනවා.
මේ වන විට ඇගේ වෛරසය සම්පූර්ණයෙන්ම ශරීරයෙන් ඉවත් වෙලා කියලා අපි තහවුරු කරගෙන තියෙනවා. මේ නිසා ඇය තවදුරටත් අනිත් පුද්ගලයන්ට රෝගය බෝ කරන්න පුළුවන් තත්ත්වයක ඉන්න පුද්ගලෙක් නෙවෙයි සම්පූර්ණයෙන්ම සුවය ලැබලා තියෙන්නේ. මේ රටේ කිසිම කෙනෙකුට නැවත ඒ රෝගය බෝ වෙන තත්ත්වෙන් වළක්වලා ඒ රෝගියාවත් සුවපත් කරලා අපට ඒ කටයුත්ත කරන්න පුළුවන් වීම ගැන අපි රටක් විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශය විදිහට අපි බොහෝම සතුටු වෙනවා. රෝගිය පිළිබඳ වෛද්‍ය වාර්තාද ඇයට මෙහිදී නිල වශයෙන් බාර දුන්නා. දෙදරු මවක වන ලූ යැං රොහලේ ගත කළ කාලය සම්බන්ධයෙන් තිබූ විශේෂ සමරු සටහන රෝහලේ සිට කටුනායක ගොන්තොටුපළ වෙත පැමිණි ඇය අද පස්වරුවේ චීනේ බලා පිටත්ව ගියා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සමගි ජන බලවේගයේ ලකුණ ලෙස හංසයා තෝරා ගන්නේ නම් වසර 5ක් ඉක්මවන තෙක් එම සලකුණ යලි පෙර පැවති පක්ෂයට ලබා දිය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී තිබෙනවා. එම නිසා හංසයා ලකුණ සමගි ජන බලවේගයට භාවිත කිරීම පිළිබඳ අවසන් තීරණයකට එළඹීම සිදු නොවූ බවයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් අඛිල විරාජකාරී වසම් මහතා පවසන්නේ. සමගි ජන බලවේගයේ ලකුණ ලෙස හංසයා තෝරා ගැනීමට කෘත්‍ය අධිකාරී මණ්ඩලයේගත් තීන්දුවකට අනුව මැතිවරණ කොමිසමේ මතය විමසීමට පැමිණි අවස්ථාවේදී මහලිකම්බරයා මේ බව සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සංධානයේ ලකුණ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා අද එක්සත් ජාතික පක්ෂ කෘත්‍ය අධිකාරී මණ්ඩලය රැස් වුණා. ලකුණ ලබා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන් වෙන්නේ ආණ්ඩුව විසරව හැරපු අවස්ථාවේ පමණයි. ඒ කියන්නේ ගොඩක් දුරට හංසයා වැඩි අය කැමැත්ත ප්‍රකාශ කරලා හංසයා ඉල්ලමු කියලා. ගොඩක් අය ඒ කියන්නේ බහුතරයක් කියනවානේ අලියා ඕන කියලා. අලියගෙන් යමු. එහෙම බහුතරයක් නම් කියනවා අපි දැක්කේ නැහැ. අලියා නෙවෙයි පුදු ලකුණකින් එන්න තීන්දුව කළා යම් අය එක එක කතා කියනවා. ඉතින් ඒ වච්චර හොඳේම නෙමෙයි. අපිට හිතනවා මේගොල්ලෝ ආණ්ඩුවේ කොන්ත්‍රාත් කරපුවාද කියලා. අලියාගෙන් ඉදිරිපත් වෙන බැරි වීම ගැන ඔබතුමාලා හිතේ අමාරුකින් දින්න එහෙම බැරුණොත් මගේ වාසනාවන්ත ලකුණ හැටි මම අලියා පිළිගන්නවා. ඉතින් ඒක නිසා මට දැන් ටිකක් හිතේ අමාරුයි. ඔබතුම අලියා වුණා කියලා කිව්වා කියලා ආරංචියක් මල්ලි කොහොම කිව්වේ මන් නෙමෙයි. සියලු දෙනා එකට එකතු වෙලා තමයි කටයුතු කරන්නේ. එහෙම නැතුව වෙනත් ආකාරයකට අපි කටයුතු කරන්නේ නැහැ. මගේ පෞද්ගලික මතය නම් අපි අලියාගෙන් තරම් කරන්න ඕන කියන මතය තමයි මං ඉන්නේ. නමුත් තීරණයක් ගත්තා ඉදිරියේදී හංසයත් එක්ක එකතු වෙලා යන්න. සමගි ජන බලවේගය කියන එක තමයි දැනට කතා කරලා තියෙන්නේ. සමකි ජන බලවේගයේ ලකුණ ලෙස හංසයා යොදා ගැනීමට හැකියාව ඇද්ද යන්න සොයා බැලීම සඳහා අදාළ පක්ෂවල මහලේකම්වරු මැතිවරණ කොමිසම වෙත පැමිණියා. හංසයා ලකුණෙන් දෙන්නේ හංසයා ලකුණ තවත් පක්ෂයකින් මාරු කිරීමේදී නැවත ඒ හංසයා ලකුණ එම පක්ෂයට ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයක් එනකන් ලබා ගත නොහැකි කියන ප්‍රශ්නේ අද පැන නැගුණා. ඒ කියන්නේ අවුරුදු 5ක් යනකන් නැවතත් ඒ ලබා දෙන හංසයා ලකුණ ලබා දීමට නොහැකි බව තමයි කියවෙන්නේ. අදත් ඒ කියන්නේ තාම තීන්දුවක් ගන්න බැරි වෙනවනේ. තාම තීන්දුවක් ගන්න බෑ. ඒ කියන්නේ අලිය ලකුණෙන් එන්න වේද? අපි බලමු මොකද වෙන්නේ කියලා. දැන් ඔබතුමාලා මහමැතිවරණයේදී හංසයා ලකුණෙන් ඉදිරිපත් වෙනක ස්ථිරයිද? මොකක් දුරට එහෙම කරේ? 199ක් අවශ්‍ය වුණේ අලියාගෙන්. නැතහොත් හංසයාගෙන් කියන එක ඔව් හංසයා තුලින් තරම් කරන්න පුළුවන් කියන එක අපට දැනුවත් කරනවා.
අපි තාරක්ෂා කරන්නේ අලියා අපිට දුක අලියත් එක බැහැයි කියන එක. ඉතින් බැරි වුණොත් කියන එක තමයි හංසය ආවේ. දෙකම දැන් කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපි කරන්නේ. හැබැයි හංසය පරාජිත ලකුණක් නේද මං? ඉතින් එන ඉල්ලන්නේ ගොලින් අහන්නක අපිට ඕනේ අලියා. ඉතින් ඉල්ලන්නේ නම් විපක්ෂ නායකතුමා. කරුණා කරලා එහෙම දාලා අපි බේද බින්ද කරන්න එපා. අපි පක්ෂයක් තාම මොන සම්දානෙට තාම අපි එකතු නැහැ. ඡන්ද ලං වෙනකොට තමයි සම්දානෙත් එක අපි ජොයින් වෙන්නේ. නැත්තම් තනියෙන් ඡන්ද ඉල්ලන්නත් අපි සූදානම් වෙලා ඉන්නවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක් සමග පිහිට වූ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පළමු රැස්වීම ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. එහිදී ඉදිරි මහා මැතිවරණයේ සඳහා වන වැඩපිළිවෙල සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පළමු සාකච්ඡාවට එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මාලිකම් බැසිල් රාජපක්ෂ වැනි මහත්වරු සහ පක්ෂ නියෝජිතයින් එක්ව සිටියා. ඉදිරි මහමැතිවරණය සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීමට නාම යෝජනා කමිටුවක් කඩිනමින් පත් කිරීමට එහිදී අවධානය යොමු වී තිබෙනවා. මැතිවරණයට පෙර සන්ධානයේ පක්ෂ අතර සාමූහික ගිවිසුමක් අත්සන් කිරීමටද අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍යංශය පවසන්නේ. මැතිවරණයට පොහොට්ටුව ලකුණින් තර්ග වැදීමට තීරණය වී ඇති අතර අවශ්‍ය වුවහොත් උතුරු නැගෙනහිර පළාත්වල සන්ධානය නියෝජනය කරන පක්ෂ සඳහා වෙනම තර්ග කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වී තිබෙනවා. සාකච්ඡාවෙන් අනතුරුව ඊට සහභාගී වූ මන්ත්‍රීවරුන් අදහස් පළ කළා. ඉදිරි මැතිවරණයට කොහොමද ඉදිරිපත් වෙන්නේ? ඒ සම්බන්ධව ඒකෙන් අපි සන්ධානයෙන් ඉදිරිපත් වීමට තමයි කතා කරේ. හැබැයි කැමැති දේශපාලන පක්ෂයකට තමන්ගේ නමින් ඉදිරිපත් විය හැකියි. ඊට පස්සේ අපේ සන්ධානයේ හැටියට අපි හඳුරනෝ මැතිවරණයෙන් පස්සේ අපිට එකතු වෙලා රජයක් කරගෙන යන්න පුළුවන්. ඉතාම හොඳ සාකච්ඡාවක් සිද්ධ වුණා. ගරු අග්‍රාමාත්‍යතුමත් ඒ වගේම බැසිල් රාජපක්ෂ මහත්තුමත් අපි සියලු දෙනාම ඒ වගේම අපේ හිටපු ජනාධිපතිතුමා වගේ පක්ෂ සභාපතිතුමත් පළවෙනි වතාවට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සාකච්ඡාවක් විදිහට තමයි අද පක්ෂ නායක රැස්වීම තිබුණේ. ඒ පක්ෂ නායක රැස්වීමටත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහභාගී වුණා. කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම වල මොකක් හරි අප්‍රසාදයක් තිබෙනවා කියලා මොකක් හරි කිසි අපසාදයක් නැහැ. ඉතින් ඒවා පුද්ගලික ප්‍රශ්න නේ. මනාප ඡන්ද ආපුවම ඕක සාමාන්‍යයෙන් සිද්ධ නැති. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිව සාකච්ඡාව සම්බන්ධ වෙන්නේ නැහැ. මේ අතර නව සන්ධානය පිළිබඳව දෙපාර්ශවයෙන්ම මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා. මේ සන්ධානය ලියාපදිංචි කිරීමෙන් අපි මැතිවරණ තුනෙන් දෙකේ ආණ්ඩුව පිහිටවල ඉවරයි කියන එක තමයි ජනතාවට ජන පණිවිඩේ. විශ්වාස කරනවා අපිට මන්ත්‍රී ආසන 150කට යන්න පුළුවන් වෙයි. අහුගිය මැතිවරණයේදී අපි පරාජය වූ. එහෙත් එන මැතිවරණයේදී අපි ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා නුවර එළිය වවුනියම වගේ දිස්ත්‍රික්. ගම්පහ, කුරුණෑගල, කොළඹ, රත්නපුරේ, ගාල්ල, මාතර, හම්බන්තොට වගේ දිස්ත්‍රික්කවලින් අපි මන්ත්‍රී ආසන 1-2 වැඩි කරගත්තොත් අපට 150ට යන්න පුළුවන්. එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ අපේ ළඟ තියෙන්නේ. මේ ඔක්කොම එකතු වෙලා තමයි ඊළඟ මැතිවරණය තරම් කරන්නේ. බලන්න ඕන ජනතාවනේ ඡන්දෙ දෙන්නේ. තුමාලයි පක්ෂයේ සභාපතිත්වය ලබාගෙන තිනවා මේ මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපතිතුමා. දැන් පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ඇතිව තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කළේ. ඒ සහයෝගයේ සහිත ක්‍රියාවලිය තවදුරටත් පවතිනවා. ඒකේ අලුත් දෙයක් නැහැ. තුමා ජනාධිපති වෙලා ඉන්න කාලේදී ඔබතුමාලා දැඩි විවේචන ලක් කරා. දැන් මේ වෙනකොට කියන්නේ හොඳයි කියන එකද සභාපතිතුමනි ලබා දෙලා තියෙන්නේ? ඉතින් පසුගිය ජනාධිපතිවරණ කාලේ ඇයි ඔක ඇහුවේ නැත්තේ? ඒතකොට සභාපතිත්වය ලබා දෙන්නේ නැහැ. නැහැ, සභාපතිත්වය කියන්නේ සංධානයකනේ. නායක මහින්ද රාජපක්ෂනේ. නායකත්වයට යටින්නේ සභාපති කියන එක තියෙන්නේ. තමා ප්‍රතිඥා දුන් පරිදි සුරක්ෂිත රටක් බිහි කිරීමට පසුගිය තෙමස තුල කැපවීමෙන් කටයුතු කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ගල්හා ප්‍රදේශයේ අද පැවති උත්සවයකට එක් වෙමින්. රට හදන සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙලෙහි තවත් අධිරක් ක්‍රියාවට නැංගුමින් විකල්ප සහ ග්‍රාමීය මාර්ග කිලෝමීටර ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. ව්‍යාපෘතිය ආරම්භ වුණේ පේරාදෙණිය ගලහ දෙල්තොට හරහා රිකිල්ලගස්කඩ මාර්ග සංවර්ධන කටයුතු ආරම්භමින් ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපතිවරයා සහභාගී වූ පළමු මහජන හමුවද මෙය වනවා. මම තමුන්නාන්සේ රිකයන්ට කැමැති පසුගිය මාස 3 ඇතුළත ආරක්ෂක අංශවලට ලැබිය යුතු බලතල
නොබියව පාවිච්චි කරන්නට මම අවසර දීලා තියෙනවා ආරක්ෂක ලේකම්වරයාගේ ඉඳලා අපේ රටේ ඉන්න හොඳම ආරක්ෂක නිලධාරීන් බුද්ධිආංශවලටත් හොඳම නිලධාරීන් අපි පත් කරලා තිබෙනවා බෙදුම්වාදී ත්‍රස්තවාදයක් හෝ ආගමික අන්තවාදී ත්‍රස්තවාදයක් නැවතත් මේ රටේ බිහි වෙන්නට ඉඩ දෙන්නේ නැtei කියන එක මම තවුන්ඩාංශලට තහවුරු කරනවා පොරොන්දුනා අපි නීතියට ඇඟිලි ගහන්න නැතුව ස්වාධීන කටයුතු කරන්නට උන්ට අවස්ථාවක් ලබා දෙනවා කියලා. අපි අගමැතිතුමාගේ කාර්යාලයට ගෙනල්ලා නීතිපතිවරු නිලධාරීන්ව CID එකේ FCID එකේ නිලධාරීන්ව අපිත් එක්ක ඉන්න පක්ෂවල නායකින්ව ගෙනල්ලා මොන නඩුද කරන්න කියලා තීරණයක් ගන්නෙ නැහැ. මම බලාපොරොත්තු වෙනවා ඒ අධිකරණයේ ස්වාධීනත්වය නිසි ආයුරු පාවිච්චි කරයි කියලා. අපි අගමිනිස්තුමා ගැන විශාල විශ්වාසයක් තිබෙනවා. මම බලාපොරොත්තු වෙනවා එතුමා අධිකරණයේ ස්වාධීනත්වයත් නිසි ආයුරු ජනතාවගේ යහපත සඳහා සාධාරණව පාවිච්චි කරයි කියලා. අපි නිදහස දීලා තිබීම රජයක දුර්වලතාවයක් හැටියට පාවිච්චි කරන්න එපා කියන එකත් මම මතක් කරන්නට වෙනවා. ජනාධිපතිවරයා ප්‍රදේශයේ ජනතාව සමග සුහද කතාබහ ගද නිරත වුණා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගලහ ප්‍රදේශයේ එළවලු බිලකණන් පිළිබඳ විමසීමක් කළා. මේ ලොකු නිෂ්පාදනයක් තියෙනවා තක්කාලි. තක්කාලි ඒ තක්කාලි ගෙනියන ක්‍රමයක් ප්‍රමාණ. මේක දරන දුක මෙහි ඉඳලා දහොල් දෙක ආයෙම හිටිනවා. මේව කොහෙද? මේව දාලා වේරයි. මේ ළඟ ළඟ යන්නද? මේ කීයද ලීක්ස්? ලීක්ස් එක 160යි. නෑ මේකට මොකක් හරි කරන්න ඕනේ. ලේකම්මා මේ ගිහිල්ලා අපෝ මේකේ කිසි තීරමක් නැහැනේ. ඉතින් ඒකට පොඩි ඕගොල්ලෝ ප්ලෑන් එකක් කිව්වෝ. ඔගොල්ලන්ගේ නේද අදහස් තියෙන්නේ මෙහි වෙනත පොලක් හදලා මෙහි හොඳ විලක් තියලා මෙහි එකට එතකොට මෙහි අයට අඩුවෙන් හම්බ වෙනවනේ එතකොට අනිත් එක මේකත් එක්ක පිටට ගෙනිනකොට ගම්බුල්ලට ගෙනිහිල්ලා ගම්බුල්ලෙන් ආපහු මෙහාට ඇවිල්ලා ඒ තේ මේ අසාර්ථක වෙලා තියෙන්නේ ඉතින් මෙහි කළා මෙතන කෙලින්ම කොළපට පනවනවා ඉවරයි ඉවරයි දේ කියන පොඩි ඔගොල්ලෝ ලේකම්මා කතාන්න හොඳයි සාමි මට එවන්න ඒ කියන මේ අතර මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල ජාතික උත්සවයට සමගාමීව තවත් උත්සවයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බහනුවර මිනිපේ මොරයාය ප්‍රදේශයේදී පැවැත්වුණා. අද අධිවේගී මාර්ගයක් අපේ නුවරට එන්න ලෑස්ති කරා. ඒ වැඩ ආරම්භ කළා මම. නෝ දැන් ඒක අතරබග නැවතිලා. නුවරින් ආව ඇමතිවරේ. එයාට කිව්වේ අධිවේගී මාර්ගය නැති කියලා මම දැන්. අධිවේගී මාර්ග ඇමතිට අධිවේගී හදා ගන්න බැරුණා. දැන් අපි මේ වැඩේ බාර දීලා තියෙන මේ කුරුණෑගලටයි නුවරටයි මොකද ලකුණේක 23 වෙනිදාට අරිනවා ඕ විරුද්ධ කරනවා අපි අද එක්සත් ජාතික පක්ෂය එක ඇතුළේ මම තාම කනගාටු වෙනවා එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදෙනකොට තවසි මේක ප්‍රජාතන්ත්‍රවාදීව එක්තරා විදියක අකුණු පහරක් දැන් පාර්ලිමේන්තුව බලන්න අද ආම්ද්‍රෝණේ මම 1970 පාර්ලිමේන්තුවට මුලින්ම ආවේ එතකොට අපිට අහන්න ලැබුණ කතා එන්නේ පෙරමාත්‍යාගේ කතාව පොල්ලිනාඩි සිල්ලමැතිතුමාගේ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමාගේ ජේ.ආර්. ජයවර්ධනගේ මේ කතාව අපි ඇහුවා. ඒකේ අර්ථයක් ගැඹුරක් තිබුණා. අද පාර්ලිමේන්තුවට ගියාම සමහර විට අපිටම ලැජ්ජ හිතෙනවා. අද බලන්න පුද්ගලිකත්වයක් නැහැ. දැන් මම කතා කරුත් කාට හරි එයා පැත්තෙන් මගේ කතාව ටේප් කරගෙන ඒක එළියට දැම්මොත් ඒක මං හිතන්නේ තාම නිම්බිත ක්‍රියාවක් වශයෙන් තමයි අපි ලකින්නේ. මේකට පක්ෂීය වග කියන්නේ මේ අයද නොමිනේෂන් දීලා පක්ෂයක් ඇතුළට ගෙනල්ලා ගෙනල්ලා ගෙනියන අය තමයි මේවට වගේ කියන්නේ. अमेरिका एक्सत् जनपद सह श्रीलंका सम अनुग्रह अटते जिनेवा मानव हिमिकम कॉमिसमटिदरीपत्कल तिह एक योजनावेन श्रीलंका इवत्वीमट तीरनेकर अतै अग्रमात्य महिंद राजपक्ष महता पवसनवा युद्धमुदापति लुतुदन जनरल शवेंद्र सिल्वा अमेरिकावट अतुलवीम वेलक्वीमट एराट राज्य डिपार्टमेंटुव गत तीरणय विवेचनेट लक्करमिन अग्रमात्यवरानि कुत्कल निवेदनयक मे बव सधान युधहमुदापति लुतिदन जनरल शवेंद्र सिल्वा अतुलु ओहुगे पौले सामाजिकयन अमेरिकावट अतुलवीम वेलक्वीमट एराट रजयके नैति तीरणय पिलिबंद निवेदनयक निकुत करमिन अग्रामात्य महिंद राजपक्ष महता पेन्वा देन्ने अप 21 वन सीवसे सिटियद मेम तीरणय हरहा यूरोपये मध्यतन युगये सिदुवु सामूहिक दंडुवम सिहिगन्वन बवयि
කිසිදු වරදක් සම්බන්ධයෙන් චෝදනාවකටවත් ලක් වී නැති යුද හමුදාපතිවරයාගේ බිරිඳ සහ දරුවන් මතත් එම තහංචිය පනවා තිබෙන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. මෙහි ඇති සාධාරණත්වයේ කුමක්දයි ප්‍රශ්න කරන මහින්ද රාජපක්ෂ මහතා කියා සිටින්නේ යුද හමුදාපතිවරයා මානව හිමිකම් උල්ලංඝනය කළා යයි චෝදනා කළද එම චෝදනා මොනවාදයි කිසිවෙකුත් නොදන්නා බවයි. නීතිය ප්‍රකාරව වැරදිකරුවෙකු වනතුරු අපරාධයකට චෝදනා ලැබුවෙකුවද නිර්දෝෂියෙකු ලෙස සැලකිය යුතු බවට සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ සඳහන් වුවද ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයාට හා ඔහුගේ පවුලේ සමාජිකයින්ට එම නියමය බලපාන බවක් පෙනෙන්නට නැති බවයි මහින්ද රාජපක්ෂ මහතා කියා සිටින්නේ. විදේශ රටවලට ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාව මානව හිමිකම් උල්ලංඝනය කළ පුද්ගලයන් හැටියට නම් කිරීමට අවකාශ ලැබුණේ එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ ගෙන ගිය යහපාලන ආණ්ඩුව 2015 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එනු ලැබූ 31 යෝජනාවට සම අනුග්‍රහකත්වය දැක්වීමේ ඓතිහාසික පාවා දීම නිසායි. යුද්ධය අවසන් කාලයේ සිට තම රටට සහ ආරක්ෂක හමුදාවට නොයෙකුත් පාර්ශ්වෝ විසින් එල්ල කළ චෝදනා පදනම් විරහිත බව පෙන්වා දෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරන්නේ 31 යෝජනාව ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහකත්වය තුලින් පවත්වාගෙන යාමේ ක්‍රියාවලියෙන් ඉවත්වීමට තම ආණ්ඩුව තීරණය කර ඇති බවයි. පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදු කරන විමර්ශනවලදී හෙළිවන විශේෂ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට වෙනත් කණ්ඩායමක් පත් කර ඇති බව නීති දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද ප්‍රකාශ කළා. ඒ පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී 216 අතරින් තාමත් 153 දෙනෙක් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රඳවමු නියෝග ලබාගෙන අපේ පොලිස් භාරයේ සහ රිමාන්ඩ් බන්ධනාගාරගත කොට සිටිනවා. මෙම සැකකරුවන් 216 දෙනාට ඇතුළත් වෙනවා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සිට අප වෙත රැගෙන සැකකරුවන් 6 දෙනෙක්. විශේෂයෙන්ම ඔවුන් ශ්‍රී ලාංකිකයින්. නමුත් ඔවුන් යම් ආකාරයකට මේ ප්‍රහාරවලට සම්බන්ධව සහයෝගය ලබා දී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. විශේෂයෙන්ම අපිට අවශ්‍යව සිටිනවා ප්‍රහාරයට ආසන්න කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි යම් පිරිසකින් මාලදිවයින් ජාතිකින් 4 දෙනෙක් මේ සඳහා යම් ආකාරයක දායකත්වයක් ලබා දී ඇති බවට අනාවරණය වී තිබෙන විමර්ශනයෙන් ඔවුන් සම්බන්ධෙනු පරීක්ෂණ පවත්වාගෙන යනු ලබනවා. මේ වනාත විල්ලුව ප්‍රදේශයේ පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීම සහ ඊට පෙර කෑගල්ල ප්‍රදේශයේ බුදු පිළිම කඩා යම් ආකාරයක විනාශ කර දැමීමක් පිළිබඳ සිද්ධි වාර්තා වුණා. මේ සිද්ධි වල එකිනෙකට සම්බන්ධ දාමයක් නැත්නම් ජාලයක් තිබෙන බවට විමර්ශනයේදී අනාවරණය වෙලා තිබෙනවා. මේ මාවනැල්ල සිද්ධියට අදාළව මේ වන විට 40 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් රදවා තබාගෙන තිබෙනවා. ඔවුන්ගෙන් සමහරක් 21 වෙනිදා ප්‍රහාරයට ඍජුව දායකත්වය ලබා දී තිබෙන යම් යම් ආකාරයක මෙම සහරන් ඇතුළු කණ්ඩායමට උදව් උපකාර ලබා දී තිබෙන අයවලුන් ඊට අමතරව තවත් 13 දෙනෙක් විශේෂයෙන්ම වනාත විල්ලුව සහ බුදු පිළිම කඩා දැමීමේ මාවනැල්ල ප්‍රදේශයේ සිද්ධියට අදාළව දේශපාලන චරිත සම්බන්ධයෙන් මොකක් හරි කවුරුත්තාවයක් කෙළවිලා තියෙනවද මේකට සැක කටයුතු යමක් කියන විශේෂ විමර්ශනයක් මේ සම්බන්ධයෙන් ආරම්භ කර තිබෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මගින් මෙවන මේ කියන නිලධාරීන්ට චෝදනා ඔබ කියනා වගේ යම් යම් පුද්ගල නම් එළියට අවිලා තිනවා. ඒ වගේම තවත් විශේෂ කණ්ඩායමක් ඒ දැනට මේ තිවිලා තියෙන නැත්නම් එළිදරව් වන අලුත්තරතුරු මතත් විමර්ශන සිදු කරනු ලබනවා. දැන් මේ කොමිෂන් සභාව පත් කිරීමට ඉස්සර වෙලා ඇතම් දේශපාලනය මේකට සම්බන්ධයි කියලා ඉවරලා යම් ආකාරකින් තොරතුරු වල ඒගොල්ලෝ බැකගෙන මොකද සල්ලි අවිලා තිබුණා. නමුත් ඒගොල්ලෝ ඇරස් කරන එක සිද්ධ වුණේ. අපි ඒ ගැන තමයි විමර්ශනය කරන්නේ මේ ලැබිච්ච හැම තොරතුරක් සම්බන්ධයෙන්ම දැනට මේ කණ්ඩායම 11ට අමතරව තවත් කණ්ඩායමක් යොදවලා ඔය කියන සබදතා විශේෂ පුද්ගලින්ගේ සබදතා ගැන විමර්ශනය කිරීමින් පවතී. මේ සිදුවීමේදී පවා ඒ කටයුතු කරන ඔබතුමන්ලාගේ දේශක එතන බල පාර්ථ සිරවර්ධන මහත්මයා කියනවා මේකට බලපෑම් ඇති වුණා කියලා. අපරසම් මහත්මයෙන් පවා බලපෑම් ඇති වුණා කියලා. ඔය කියන චරිත පිටිපස්සේ නේද වැඩිපුර එළවන්න ඕන කියන එක පොඩක් අනිවාර්යෙන්ම ඒ පාලිත සිරිවර්ධන මහතා විසින් ප්‍රකාශ කරපු කාරණේ කොමිසම ඉදිරියේ ඒ වගේම ඔහු විසින් යම් මාධ්‍ය ආයතනයකදී කරපු ප්‍රවෘත්ති සාකච්ඡාවක තියෙන කරුණු කෙරෙහි අපේ දැඩි අවධානය යොමු වෙලා තියෙනවා. ගත්ත එක පුද්ගලෙක් විශේෂම සිරියාවේ පුහුණුව ලබපු පුද්ගලෙක් බවට අනාවරණය වෙලා තියෙනවා. යම් පිරිසකට විරුද්ධව පොලිස් කොමිෂමට යෝජනා කරලා තිබුණා සංඛ්‍යාත්මක මේලයි මට කියන්න දත්ත නැහැ.
महाबैंक बंदुम कर गणुदेन संबंधेन वन वोहारिक विगणन वार्ताव पिलिबंद विवादे अद दिवन दिनटात पार्लिमेंतुवेदी पवैत्तुना केसे वेतत विवादे आरंभेदी आंडु पक्षे मंत्री वरुण ईट विरोधे पालकर्मीन संधान करे विगणकाधिपतिवर्यागे संबंधयक नोमैतिव सकस कल नीत्यानुकूल नोवन वार्तावक संबंधेन पार्लिमेंतुव तुल विवाद कल नोहैकी बवाय ශ්‍රීලංකා මහ බැංකුව තමයි මේ සමාගම නම් කරලා තියෙන්නේ. විගණකාධිපතිවරයා නෙමෙයි. එතකොට මේ වාර්තාවේ ඉතා පැහැදිලිව සුද්ධ ඉංග්‍රීසියෙන් තියෙනවා. මේක ගරු ඇමෙතුමා විවාදයේදී ගන්න එක හොඳ නැද්ද? කිසිම වගකීමක් දරන්නේ නැහැ. ඉතින් වගකීමක් නැති එකක් සඳහා ඇයි අපි මේ පාර්ලිමේන්තුව වෙනි උත්තරීතර දැන් අපි එකඟ වෙලා පීඑස් පටන් ගත්තනේ දැන් වෙනස් කරන්න අමාරු වෙන්නේ. මේක නීති විරෝධී. මට තේරෙන්නේ නැහැ ඇයි මේ තරම් ආණ්ඩුව උත්සාහ කරන්නේ මේ වාර්තා යට ගහන්නත් මේ විවාදේ වහන්නත්. සියලුම පක්ෂ නායකින් එකට එකතු වෙලා තීන්දුවක් ගත්ත දින දෙකක විවාදයක් පවත්වනවායි කියලා. අද විවාදයට ලක් කරන්න උත්සාහ දරන කල්තබීමේ යෝජනාවේ තිබෙන ෆෝසනික් ඔඩිට් එක නීත්‍යානුකූල නැහැ කියලා ඒක පටන් ගන්න report එකම තියෙනවා. බැනුම් කරය ගැන ඇති කරගත්තු නියම කරපු පොලිය රේට්ටු අතුලෙන් තොරතුරු එළියට දීලාද මොන බම්බුවටද වෙන්දේසි කළා අතුලෙන් තොරතුරු එළියට දීලා වෙන්දේසියට එනේ උන් ඔක්කොම වලක්වලා අපේ ලංකා බැංකුවට කොහෙන්දෝ නියමයක් ඇවිල්ලා උවමනා මුදල් දෙන්න කියලා පර්පෙචුවල්ලට කවුද නියමයෙන් කළේ මෙන්න මේවා තමයි ෆොරෙන්සික් report එක දෙන්න ඕන ෆොරෙන්සික් report එකේව දීලා නැහැ බේබීස් නිකන් මේ පුංචි ළමයි වගේ කෑ ගන්න එපා පෙන්වන්න කිය කිය කෑ ගන්න එපා මේ නෑ මං කියන්නේ නීතිඥෙක් නොවීමේ වරප්‍රසාදය ඔබට හිමි වෙනවා ද නෑ රවට්ටන්නේ ඔබතුමා රවට්ටන්නේ ඔබතුමා වයඹ ඉලෙක්ෂන් එකේදී කෙලින්ම රෙදි ගැලෙව්වා ගෑනුන්ගේ ගැලෙව්වා කියලා අන්න වාර්තාවේ තියෙනවා මේ වාර්තාව ඉස්සරහට දාලා අර මහා බැංකු මංකොල්ලේ නම් වහන්න හදන්න එපා අපේ ඇටෝනි ජෙනරාල් තුමාට තාම මේ නඩුව ගොනු කරන්න බැරි වෙලා තියෙනවා පළවෙනි විත්තිකාරයා ඇටියට රනිල් වික්‍රමසිංහව නම් කළා මේ සභාව දැන් ඉතින් ඇති විකාරය කළා විගඩම නවත්තන්න නාඩගම නවත්තලා කරුණාකරලා අපි විශේෂ කාරක සභාවක් දාන්න මේ පිළිබඳව නඩුව මේ වෙන ඇති බලන්න අවුරුදු ගණනාවක් තිස්සේ රාජපක්ෂ වලව්වේ වළං හොදලා යලි වතාවක් ඒ කටයුත්ත ආරම්භ කළා තියෙන අර මැඩමුළුන වලව්වේ එළියේ තිබුණ කටුත් කාලා මෙතන දාපු දැන් මේ බොන්ස් ස්කෑම් එක නිසා මේ රටට සතයක්වත් අහිමි වෙලා නැහැ. ඒ අදාළ මුදල් සියල්ල බැංකුවේ උසාවි නියෝගයක් මගින් ෆ්‍රීස් කරලා තියෙනවා. මේ මම බොහොම ආඩම්බරයි. මට නෝන කෙනෙක් නැත්තේ බැරි කමට නෙමෙයි මගේ choice එක නිසා. ඒකත් මම කියනවා. බොන්ස් ස්කෑම් එක මහා අයිස්කන්දක පුංචි උඩක් විතරයි. That was merely the tip. අවන් අයිස්බර්ග් වාසුදේව නානක්කාර මහත්මගේ කතාව ආපුවම ඔහු රනිල් වික්‍රමසිංහ කාලයේ සිදු මහා බැංකු ගනුදෙනුව පිළිබඳව විශාල තඩිබෑමක් කරන අතර කබ්‍රාල්ගේ ගනුදෙනුව පිරිසුදු කිරීමේ ව්‍යාපෘතියක නිරත වෙනවා ඒ වගේ මංගල සමරවීරගේ කතාව ආපුවම කබ්‍රාල්ගේ දූෂණයට තඩිබෑමක් සිදු කරන අතර අර්ජුන මහේන්ද්‍රගේ ගනුදෙනුව පිරිසුදු කරනවා මොකද සිදු වී තිබෙන්නේ මේක පාර්ලිමේන්තුවද තමන්ගේ මිත්‍ර වංචනිකයා තමගේ මිතුරු පාර්ශවයේ හොරා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමයි පෞගේ අවුරුදු 4000කට අධික කාලයක් පැවති ආණ්ඩුව කටයුතු කරේ. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. තමන්ව අතරංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා නිකුත් කර තිබෙන නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නයි ඉල්ලා වැඩ තහනමට ලක් වූ මහාධිකරණ විනිසුරු ගිහන් පිළපිටිය මහතා අද අභිහාචනාධිකරණයට රිට් පෙත් සමක් ඉදිරිපත් කළා. නීතිපතිවරයා වැඩ බලන පොලිස්පති වෙත අදාළ නියෝගය ලබා දී ඇත්තේ රංජන් රාමනායක මහතා හා ගිහාන් පිළපිටියේ විනිසුරුවරයා අතර පැවති ආන්දෝලනාත්මක දුරකථන සංවාද පිළිබඳ පරීක්ෂණයකට අදාළවයි. වැඩදහනම ලක්කෝ විනිසුරු ගිහාන් පිළපිටියේ මහතා ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු AHM නවාස් සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීම සඳහා අද කැඳවනු ලැබුවා. එහි වග උත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති නීතිපති සහ කොළඹ අපරාධ කොට්ටාසයේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. පෙත්සම සලකා බැලීම සඳහා සූදානම් වූ අවස්ථාවේ එහි පළමු වන වග උත්තරකරුවන වැඩබලන පොලිස්පතිවරයා වෙනුවෙන් නීතිඥ නියෝජනයක් ඉදිරිපත් වී තිබුණේ නැහැ. මෙම පෙත්සම
සලකා බැලීම සඳහා වැඩ බලන පොලිස්පතිවරයාගෙන් කරුණු විමසීම ඉතා වැදගත් බව පෙන්වා දුන් විනිසුරුවරු හෙට දින මෙම පෙත්සම සම්බන්ධයෙන් අධිකරණයේ හමුවේ කරුණු දක්වන්නයි දන්වා වැඩ බලන පොලිස්පතිවරයා වෙත නොතීස නිකුත් කරන ලෙස නියම කළා ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම හෙට දින යලි කැඳවන ලෙසට විනිසුරු මඩුල්ල නියම කරනු ලැබුවා विदेश सेवा नियुक्ति कार्यांशे विदेश श्रमिकीन संधा रक्षण आवरण लबादीम संधा मेदपिरदिग रक्षण समागमक समग गिविसुम गत वीमेदी मिलियन पांसिय दहायक सिदुवेति आक्रमिकतावक पिलिबंदव कोप कमिटु वेदी इये हेलिदरावुना एमेन्म विदेश सेवा नियुक्ति कार्यांशे सभापतिवर्यागे भावितेट कल्बदु पदनम याटते लबागत रुपयाल मिलियन 21ක් වටිනා जकुव मोटर रथयक भावितेट नोगेन कल्बदु गेवीम सिदु करन बवद एहिदी अनावरण वुना විදේශ රක්ෂණය වෙනත් ආයතනයක් විසින් ඩොලර් 50කට දෙන්න එකඟ වෙලා ඩොලර් 100කට දෙනවා එක ඉන්ෂුරන්ස් එකකින් ඩොලර් 50ක් පාඩුවක් වෙනවා මේ පිළිබඳ සියලු ලිපි ලේඛන දීලා තියෙනවා උත්තරේ දීලා තියෙන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සමාගම විසින් මේක කිව්වා අපි ඒකට දුන්නා මේක ක්‍රියාවට නැගුණාට පස්සේ පරිපාලන ගාස්තු හැටියට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හම්බෙනවා මිලියන 35ක් ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට හම්බෙනවා මිලියන 35ක් ප්‍රතිරක්ෂණ ආයතනයට හම්බෙලා තියෙනවා මිලියන 460ක් හැබැයි ප්‍රතිලාභීන් හැටියට සේවකීන් හම්බෙලා තියෙන්නේ මිලියන 21යි. විගණකාධිපතිතුමාගේ නිරීක්ෂණ වලට අනාවරණය වෙලා තියෙනවා ඩිනාර් 18ක් ගෙවන්න පුළුවන් රක්ෂණ සමාගමකුත් තියෙද්දි තමයි මේ ඩිනාර් 31 අරගෙන තියෙන්නේ. මේ රක්ෂණය ප්‍රතිරක්ෂණය කිරීම සඳහා තිබුණු අවශ්‍යතාවය කුමක්ද? ඒ රේටින් අනුව ඒ රේටින් තියෙන සමාගමක් තමයි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව තෝරගෙන තියෙනවා කියලා අපිට ලිඛිතව තියෙනවා. ප්‍රසම්පාදනය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මෙමෙ සභාපතිතුමනි කරලා තියෙන්නේ. මේ සභාපතිතුමා ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේ ලේකම්තුමාට එවපු ලිපියක් මම කොපි එක දෙන්නම්. ZM Travels කියලා. මේ ظاہر කියන පුද්ගලයා ලිඛිතව දෙනවා ක්‍රියාකාරී අධ්‍යක්ෂකතුමා මේ ලයිසන්ස් වලට මිලියන 20ක් ඉල්ලුවා කියලා. මේ එයා ලිඛිතව දෙනවා මොබයිල් නම්බර් he call me and ask 20 million bribe work by the working director මේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා තමයි සම්බන්ධ වෙන්නේ මේ සියලු ගණදෙනු වල දැනට යෝජනාවක් කියනොද මේ කුවේ රටේ විතරක් නෙමෙයි මේක විදේශගත වෙලා ඉන්න අනිත් ඔක්කොටම මේ රක්ෂණ සමාගමෙන් දෙන්න කියලා තව රටවල් 5කට නැත්තම් 6කට දික් කරන්න කියලා මේ යෝජනාවකුත් තියෙනවා මේ කම්පැනි එක කවුද ඒ යෝජනාව ගෙයලා තියෙන්නේ කලින් අධ්‍යක්ෂ මණ්ඩලේ තමයි යෝජනාව තිබිලා තියෙන්නේ ඒක අපි ක්‍රියාත්මක කරේ නැහැ ඒ වගේම මම ලේකම්තුමාගේ ඉල්ලීමක් කරනවා මේ අවසාන වශයෙන් මිලියන 21කට මිලදී ගත්ත මූල්‍ය කල්බදු ක්‍රමයේ යටතේ ගත්ත ජගුව වර්ගයේ වාහනයක් සභාපතිතුමාට පාවිච්චි කරන්න අරන් තියෙනවා දැනට මේ විගණකාධිපතිතුමාගේ නිර්දේශයක් තියෙනවා මේ වාහනේ පාවිච්චි නොකර අමාත්‍යාංශයේ ගාල් කරලා තියෙනවා කියලා ඔබතුමා කියන දේ සම්පූර්ණයෙන් පිළිගන්නවා මම ඇවිදිලා සතියෙන් ඒ වාහනේ ලේකම්තුමාට තැමතුමාට දැනුවත් කළා මේ වාහනේ අමාත්‍යාංශයට බාර දුන්නා දැන් අමාත්‍යාංශයට තියෙන්නේ මම අමාත්‍යාංශයේ පූල් එකේ තිබ්බේ පාවිච්චි කරපු වාහනය තමයි දැන් පාවිච්චි කරන්නේ මොකද අනුමැතිය අන්තිම අනුමැතිය දීලා තියෙන ට්‍රෙෂරියෙන් මම දන්නේ කොහොමද කියලා සභාපති කෙනෙකුට මිලියන 21ක් අනුමත කරේ කියලා ඒ නිසා මම මට නම් ඒ වාහනේ පාවිච්චි කරන්න බෑ හිතට ඒක ඇස්සේ තියෙන ඔබතුමා පාවිච්චි කරනවා 104ක් ලීස් එකක් ගෙවන කාර්යාංශය අතරම ගරු සභාපතිතුමා ඒක කොළඹ කාපට් පාරවල් වල විතරයි පාවිච්චි කරන්නේ මං ගමේ යන මිනිසෙක් මට ඒ වාහනේ ගමේ ගෙනිච්චොත් ඔබතුමා දන්නවනේ මේ පැත්තේ පාරවල් ගැන මොකද ඒක ෆොරින් මිස්සී එකට වටිනවා මොකද VIP ලා පාවිච්චි කරන ටයිප් එකේ වාහනයක් ඒක තවත් දේශීය පුවත් කීපයක් දැන් යාබස් සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදු කළ බව පැවසෙන අක්‍රමිකතාවයකට අදාළව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායක යන දෙදෙනා මාර්තු මාස 4 වනදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද නියෝග කළා. බිබිල කිව්ලේගම ප්‍රදේශයේදී ඊයේ කාන්තාවකට හා ඇගේ දියණියකට පිහියෙන් ඇන අදාළ කාන්තාව ඝාතනය කළ සැකකරු අද කිව්ලේගම ප්‍රදේශයේ කැලෑවක සැඟව සිටියදී පොලිසිය හා ගම්වාසීන් එක්වල්ලා ගනු ලැබුවා. මැණිකින් හුරිකඩුව දිඹුල ගහතන ප්‍රදේශයේ අසරණ පවුලක් පිළිබඳව අද දෙරණ පසුගියදා වාර්තා කළ අතර ඒ වෙත අවධානය යොමු වූ මහනුවර ශ්‍රී දළදා වාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා එම පවුලට නව නිවසක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළා. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වන සුබ රාත්‍රියක්.